ආයුබෝවන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ muffins. තේ වේලාවට රස බලන්න අඩු කාලයකින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. අද මම ගන්න ප්‍රමාණයන්ගෙන් muffins 12ක් හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ සඳහා මොනවද අවශ්‍ය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් comment කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. Muffins හදාගන්න කලින් මම ඉස්සර වෙලාම කරන්නේ oven එක preheat වෙන්න තියෙන එක. ඉතින් මිනිත්තු 10ක් සෙල්සියස් අංශක 200 මම preheat වෙන්න තිබුවා. ඊට පස්සේ තර්මකලක බෝල් එකක් අරගෙන ඒකට බිත්තර දෙකක් කඩලා දාගන්නවා. Muffins 12ක් හදාගන්න යන්නේ බිත්තර දෙකක් පමණයි. ඊට පස්සේ අපි කුඩු කරගත් සීනි කප් එකක් මේ වගේ දාගන්නවා. දාලා විස්කෙහකින් හොඳට කවලම් කරගන්නවා මෙන්න මේ වගේ. සීනි කැට දිය වෙනතුරු හොඳටම දිය කරගන්න ඕනේ විස් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳටම දිය වුණාට පස්සේ අපි දිය කරගත් බටර් හෝ තෙල් කප් භාගයක් දාගන්නවා. තෙල් ටිකක් දාලා මේ විදියට හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ කිරි කප් භාගයක් දාගන්නවා. කිරි කප් හදාගන්නේ මම පිටිකිරි වලින්. පිටිකිරි මේස හැඳි දෙකක් උණු වතුර කප් එකකට දාලා තමයි දිය කරගන්නේ. ඊට පස්සේ අපි ලුණු දාගන්නවා. ලුණු තේ හැඳි 8 එකක් දාලා විස් කරගන්නවා. ඊට පස්සේ වැනිලා තේ හැඳි දෙකක් දාගන්නවා. වැනිලත් දාලා මෙන්න මේ විදිහට විස්ක එකෙන් හොඳට දිය කරගන්න. ඊට පස්සේ අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා පාම් පිටි. මේ වගේ පෙනේරයක් අරගෙන බෝල් එක උඩින් තියලා පිටි ටික හලා ගන්නවා. පිටි කප් දෙකක් මම මෙතෙන්දී අරගෙන තියෙනවා. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳකුත් තේ හැඳි එකමාරක් අවශ්‍ය වෙනවා. ඒ තේ හැඳි එකමාරක් පිටියකට දාලා අපි හොඳට හලා ගන්නවා. හලලා මෙන්න මේ වගේ නැවතත් විස්කෙහකින් කවලම් කරගන්න. පිටි කැටිති නැති වෙනතුරු හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි බැටර් එක එන්න ඕනේ. ඊට පස්සේ මම මේ muffins හදාගන්නේ මෙන්න මේ වගේ ට්‍රේ එකක. මේ වගේ ට්‍රේ එකක් මම අවශ්‍ය නැහැ. ඔයාලට වෙළඳ පොලේ ගන්න තියෙනවා, muffins කප් ගන්න තියෙනවා. ඒ වගේ කප් උනත් අරගෙන හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඊට පස්සේ කප් කේක් ලයිනස් තමයි මම දාගන්නේ ඊට උඩින්. දාලා අපි බැටර් එකෙන් 4/3, ඒ කියන්නේ කප් කේක් ලයිනස් එක 4/3 පමණ උසට පිරෙන ප්‍රමාණයට මේ බැටර් එකෙන් දාගන්න ඕනි. මම පහසුවට තමයි මේ වගේ පයිපින් බෑග් එකකට බැටර් එකෙන් දාලා දාගත්තේ. ඔයාලට හැන්දෙන් උනත් මේ කප් කේක් muffins ටික පුරව ගන්න පුළුවන්. මෙන්න මේ විදියට හැන්දෙන් දානවා නම් මෙන්න මේ වගේ දාගන්න. ඊට පස්සේ ප්‍රීහීට් වෙච්ච අවන් එක ඇතුළට අපි දාගන්නවා මේ muffins ටික. දාලා මිනිත්තු 25 30 අතර ප්‍රමාණයක් යනව කාලයක්. ඉතින් අවන් එකෙන් අවන් එකට මේ යන කාලය වෙනස් වෙන්න පුළුවන්. මට මිනිත්තු 25ක් යද්දී මේ muffins ටික හදාගන්න පුළුවන් වුණා. මේ මිනිත්තු 25කට පසුව මේ බලන්න අපි හදාගත්තු muffins ටික. ඉතින් වැඩි වෙලාවක් ගියේ නැහැ. අපිට හවස තේ බොන වෙලාවට හිතුණු ගමන් අපිට හදාගන්න පුළුවන්. ඔක්කොම යන්නේ මිනිත්තු 45ක් වගේ කාලයක් තමයි යන්නේ. ඇත්තට මේ තරම් කාලයක් යන්නෙත් නැහැ හදන වෙලාවත් එක්ක. හරිම soft, ඒ වගේම හරිම රසයි. මේ බලන්න ඔයාලට පේනවා ඒක. ඉතින් ඔයාලත් මේ විදියට muffins හදලා රස බලන්න කියලා කියනවා. මොනවා හරි ගැටලුවක් වුණොත් කමෙන්ට් කරන්න. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හම්බ වෙන තුරු සුබ දවසක්.